අපේ ගත සිත දෙකම ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බක ශක්තියෙන්. ඒ විද්‍යුත් චුම්බක ශක්තිය අපේ ශරීරය පුරා ගමන් කරන්නේ ස්නායු කියන වයර් දිගේ. ඒ ස්නායු වල ගමන් කරන විද්‍යුත් චුම්බක ශක්තියේ කේන්ද්‍රයක් තමයි අපේ මොළය. මොළයෙන් තමයි මුළු ශරීරය පුරාම විද්‍යුත් චුම්බක ශක්තිය ගමන් කරන ස්නායු වල මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අපේ හදවතේ තමයි ඒ විද්‍යුත් ශක්තිය එක්ක සම්බන්ධ වෙන චුම්බක ශක්තිය කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. ධර්මයේදී ඒ හැඳින්වෙන විඥාන වස්තුව කියලා. විඥානය කියන්නේ කාන්දන් වලින් දැනෙන ක්‍රියාත්මක දැන කාන්දම් ක්‍රියාකාරීත්වයක්. විඥාන වීමත් ඒ කාන්දම් මගින් දැනෙනවා. ඒ කාන්දම් එක්කම මං කිව්වා කලින් ගමන් කරනවා කියලා. ශරීරය හැමතැනම හිත තුළත් විද්‍යුත් ශක්තිය. ඒ කාන්දම් නැන්න විද්‍යුත් කාන්දම් ශක්තිය නිපදවන ඉතාම කුඩා ඩයිනමෝ බවට පත් වෙලා තියෙන්නේ අපේ ශරීරය නිර්මාණය කරන පරමාණු. පරමාණුවක න්‍යෂ්ටි වටා භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝන වල තියෙන්නේ ධන ආරෝපණයක්, ඍණ ආරෝපණයක්. ඍණ කියන්නේ තල්ලු කරන ගතිය. ඒ තල්ලු කරන ගතියක් තමයි අපිට අකමැත්ත වශයෙන් දැනෙන්නේ, ද්වේෂය වශයෙන් දැනෙන්නේ, ක්‍රෝධය වශයෙන් දැනෙන්නේ, වෛරය වශයෙන් දැනෙන්නේ. ඒ තල්ලු කරන එක විද්‍යාත්මක බලනකොට අපි කාන්දම් වල තියෙනවානේ ඇට්‍රැක්ෂන් රිපල්ෂන් කියලා, ආකර්ෂණය විකර්ෂණය කියලා දෙකක්. ඒ ඉලෙක්ට්‍රෝන වලින් ක්‍රියාත්මක වෙන්නේ විකර්ෂණය වෙන බලය. න්‍යෂ්ටියක පරමාණුක න්‍යෂ්ටියක තියෙන ප්‍රෝටෝන වල තියෙන ආරෝපණය වෙලා තියෙන්නේ ධන ආරෝපණයක්, පොසිටිව් මැග්නටිසම් කියලා කියන එක. ඉලෙක්ට්‍රෝන වල නෙගටිව් මැග්නටිසම්. ඒ දෙක සම්බන්ධ වෙනවා විද්‍යුත් ශක්තිය ක්‍රියාත්මක වෙනකොට අප තුළ. ඒ විද්‍යුත් ශක්තියේ පැතිකඩ දෙකක් තමයි ධන හා ඍණ කියලා කියන්නේ. එකම ශක්තිය අපි හැදිලා තියෙන විශ්ව ශක්තිය. ඒ විශ්ව ශක්තියේ පැතිකඩ දෙකක් තමයි ධන හා ඍණ කියලා විද්‍යාත්මකව හඳුන්වන්නේ. ධර්මයේදී ලෝභය හා ද්වේෂය කියලා හඳුන්වන්නේ. ඔය ද්වේෂය කියන අකමැත්ත මතුවෙන අවස්ථාවදී, ක්ෂණික මතුවෙන අවස්ථාවට අපි කියනවා ක්‍රෝධය කියලා. තරහ යනවායි කියලා කියනවා. ක්‍රෝධය කෙටි කාලීනව හිත විකර්ෂණ ශක්තියට නැඹුරු වීම කාන්දම් වල. වෛරය කියන්නේ ඒක දිගට පවතින එක. ඇතිවි නැතිවි නැවත නැවත අලුත් වෙවි පවතින එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් දේවදත්ත තිරුණාංශේ සේරි වාණිජ ජාතක කාලයේදී
බෝධිසත්වයන් එක්ක ඇති කරගත්ත වෛරය තරහ කියන එක වෛරයට පෙරලා දිගට පවතිනකොට බෝධිසත්වය බුදු වුණාට පස්සෙත් ඒ වෛරය පැවතුනා. මැරණකම්ම ඒ වෛරය ක්‍රියාත්මක වුණා. මැරෙන අවස්ථාවේ තමයි වෛරය නැති වෙන්නේ. මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ ස්වභාවිකව පාරම්පරිකව අපේ ඥානවල අපේ චිත්ත විද්‍යවල තැන්පත්වල තියෙන කාන්දම් ශක්තියේ ක්‍රියාත්මක වන ඍණ බලය ද්වේෂී වශයෙන් හඳුන්වන බලය ඒක කාලයක් තිස්සේ පවක් කියනකොට වෛරී බවට පත් වෙනවා. ඒ වෛරී චින්තනය තමයි කාලයක් තිස්සේ අපේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ හිතවලින් විශ්වයෙන් නිකුත් වුණේ. අපේ වාතාවරණය නිකුත් වුණේ. අපේ වායු ගෝලය ඒ ද්වේෂ සාගත වෛරී සාගත චින්තන ශක්තියෙන් පිරලා තියෙනවා. ඒ චින්තන ශක්තිය තමයි ලෝක යුද්ධවලට හේතු වෙලා තියෙන්නේ. විප්ලවවලට හේතු වෙලා තියෙන්නේ. රටවල් අල්ලා ගැනීමට යුද්ධ කිරීමට හේතු වෙලා තියෙන්නේ. වෛරී කිරීමේ ශක්තිය. ඒ වගේම මේ දවස්වල ලෝකේ පුරා පැතිරී පවතින කොරෝනා වෛරසයෙන් ඇතිවෙච්ච තත්ත්වයට පදන වෙල තියෙන්නේ ඒ වෛරී චින්තන ස්වභාවය. අද වසංගතය බවට පත්වලා තියෙන එකයි. ඒ වගේම ඒ වෛරී චින්තන ස්වභාවය වැඩි කරන ජනතා ව්‍යාපාර තමයි අද වැඩියෙන්ම තියෙන්නේ. දේශපාලන වාද වශයෙන් ආගම් වාද වශයෙන් බිහිවෙලා තියෙනවා. අනේ උදාහරණයක් තමයි ඉස්ලාම් ආගමේ අදහනන් අතර අන්තවාදීන් අතර ක්‍රියාත්මක වෙන්නේ වෛරී චින්තනයක්. වෛරය අනික් සියලුම ආගම් විනාශ කරන වෛරී චින්තනය. ඒ වෛරී චින්තනයට පාදක වෙන්නේ ලෝභ චින්තනය. තමන්ගේ ආගම්මට තියෙන ලෝභකම ආසාව කැමැත්ත ඒක ආරක්ෂා කරගන්න තියෙන තද ඕනකම ලුබකම ඒකට තියෙන ලුබකම තමන්ගේ ආගමේ නායකයා වෙන මහාත්මාට තියෙන ලුබකම ඕනකම ආසාව ඒ වගේම තමන් අදහන අල්ලා දෙවියන්ට තියෙන ලුබකම අල්ලා දෙවියනුත් මහාත්මාත් ඒ මහමත්මාව අල්ලා දෙවියන් අදහන අයවත් ඉතුරු කරලා අනිත් සියල්ලම විනාශ කරන්න ඕනේ කියන වෛරී චින්තනය අද ආගම් නිසා පැතිරලා තියෙනවා. ඒ වෛරී චින්තනය ඉස්ලාම් ධර්මයේ අදහන ඇට විතරක් නෙවෙයි බොහෝ වෙලා තියෙනවා. අනිත් හැම ආගමක්ම අදහන අය තමන්ගේ ආගමට ලෝභ කරනවා අනුන්ගේ ආගම් වලට වෛර කරනවා. මේ වෛරී චින්තනය හා ලෝභ චින්තනය තමයි අද හැම ව්‍යාපාරයකට පදනම් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හැම ව්‍යාපාරයක්ම වාණිජ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ ලෝභකම නිසා. ලබා ගැනීමේ චේතනාව. ඒ ලබා ගැනීමේ චේතනාව එක්කම පහළ වෙනවා ලබා ගැනීමට විරුද්ධ තියෙන බලවේගයක ද්වේෂය.
ඒ ද්වේෂී කාලයක් පවතිනකොට ඒක වෛරේ බවට පත් වෙනවා. මෙන් පින්න කරන්නේ හැම ජනතා ව්‍යාපාරයක්ම වෛරී චින්තනය අපේ වාතාවරණයේ උදාහරණ බලවේග බවට පත් වෙලා තියෙනවා. දායක වශයෙන් ගත්තොත් අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ දේශපාලනයට පදනම් වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවාදය. පාර්ලිමේන්තු රැස් වෙන්නේ වෛරේ, ක්‍රියාත්මක වෙන්නේ වෛරේ, අවසාන වෙන්නේ වෛරේ. පාර්ලිමේන්තුව වෛරයේ ගොඩනගෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මහජන මුදලිය, විරුද්ධ පක්ෂයේ ඉන්නවා, ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. ආණ්ඩු පක්ෂයේ බලය ආපු දායි දැම විරුද්ධ පක්ෂයේ ආණ්ඩු පක්ෂයට වෛර කරනවා, ද්වේෂ කරනවා, කකුලෙන් අදිනවා. මොකද තියෙන ලෝභකම, ඒගොල්ලෝ බලයෙන් පහය කරලා තමන් බලයට තියෙන ලෝභකම. ආගම් වලින් කරන්නේ ඒකයි. තමාගේ ආගම ලෝභ කරනවා, අනිත් අයගේ ආගම වලට ද්වේෂ කරනවා. හැම දේශපාලන වාදයකට පදනම වෙලා තියෙන්නේ ලෝභකම හා වෛරය. මාක්ස්වාදය අද ක්‍රියාත්මක වෙන්නේ ලෝභය හා ද්වේෂය වෛරය පදනම් කරගෙන. ලංකාවේ අපි පොඩි කාලේ කරුණාව කී කියා තුන්සරණි ගායනා කරමින් වන්දනාව ගිය අය හුරු කළා මාක්ස්වාදී තරුණය තොපි බංග වේවා අපිට ජය වේවා කියලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පතුරන ව්‍යාපාර බවටවත් පත් වුණා. දුප්පතාට ජය වේවා, පොහොසතා බංග වේවා. අන්තිමට සිද්ධිය මොකක්ද? ඒ වෛරයේ පැතිරිලා දකුණු ආසාවේ තිබිච්ච පොහොසත් රට වෙන ලංකාව නිදහස ලැබෙනකොට අද දුප්පත්ම රට බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍යයෙන් ආණය කරලද වෛරී දේශපාලනය, වෛරයේ ප්‍රතිඵල. වෛරය පදනම් වෙන්නේ ලෝභය, ලෝභයට පදනම් වෙන්නේ රාගය. ඒ රාගය කියන්නේ කැමැත්තට, කැමැත්ත කියන්නේ කැමති දේවල් සිදුවීමට තියෙන කැමැත්තට, ද්වේෂය කියන්නේ අකමැති දේවල් සිදුවීමට තියෙන අකමැත්තට. තමන්ට බලය ලැබෙනවට කැමති, අනිනුට බලය ලැබෙනවට අකමැති. ඒ කැමැත්ත හා අකමැත්ත තමයි අද දේශපාලන පොරපිටියට පසුබිම් වෙලා තියෙන්නේ. එයින් ඇතිවෙච්ච ප්‍රතිඵලම තමයි දැනට ලෝකේ පුරා පැතිරී පවතින කොරෝනා වසංගතයටත් මුල් වෙලා තියෙන්නේ. ඒ වෛරී චින්තන බීජ තමයි කොරෝනා වෛරය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රෝධය, වෛරය, විනාශකාරීත්වය, දාමරිකත්වය, ප්‍රචණ්ඩත්වය තමයි එයින් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රභාකරන් දෙමළ ජනතාවට ලෝභ කරමින්, කැමැති වෙමින්, ආසා කරමින් සිංහල ජනතාවට වෛරය කරන්න කුරුවක් ඇති කළා දෙමළ ජනතාව තුළ. ඒ වගේ තමයි දකුණු හිටපු ජේපී සංවිධානය ලෝභයයි වෛරයයි තමයි මුදහැරියේ සමාජයට. එහි ප්‍රතිඵල තමයි අද සමාජයේ භුක්ති විඳින්නේ. පොඩි කාලේ අහන්නවත් නොදිවිච්ච ලීඩ රෝග රාශියක් අද
සමාජය තුළ පැතිරී පවතින. අයි පොඩි කාලේ කැන්සර් ගැන අහන්න තිබුණේ නැහැ. වකඩ රෝග ගැන අහන්න තිබුණේ නැහැ. බටේර වාර්ජ ක්‍රමයට ගොදුරු වෙලා අපේ රටේ වතුර විනාශ කරන විස වර්ග කෘෂිකර්ම රසායනික කියලා ගෙන ගන්න සිදු වුණා. මහපොළොට එක් කරලා තියෙනවා. ජීරට එක් කරලා තියෙනවා. භෞතික වශයෙන් රටේ විනාශයට පත් වෙලා තියෙනවා. මහපොළොව පෝෂණය කරන ක්ෂුද්‍ර ජීවි විනාශ වෙලා තියෙනවා. කෘෂිකර්මයට දෝපකාර කරන ක්ෂුද්‍ර ජීවි විනාශ වෙලා තියෙනවා. අද රටේ සාගතිකයට මුහුණ දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ආහාරයෙන් නිසා. ඒ වගේම දේශපාලන ව්‍යාපාර වලින් සිද්ධ වුණේ රට යහපතක් කරනවා කියලා ඇවිල්ලා රට අයහපතක් කරන එක. අද කෝටි ගාණක් මහජන මුදල් කාබාසිනේ කරන පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඒ වගේ මහජන නියෝජිතයන් ඉන්නේ. පළාත් සභා තියෙන්නේ. ප්‍රාදේශීය සභා තියෙන්නේ. ඒ හැම ව්‍යාපාරයකටම සම්බන්ධ වෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන ලිඩරවල පෙළෙන මහජන නියුතයන්. ඒ වෛරයේ ආදීනතම අද ආගම් මගින් දේශපාලන සිද්ධාන්ත මගින් දේශපාලන ව්‍යාපාර මගින් පක්ෂ දේශපාලන මගින් ජනතාව තුළ වඩ වඩා වැඩි දියුණු කරන්නේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය. ඒ සියල්ලෙන් පදනම් වෙන්නේ ලෝභය. බල ලෝභය පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර බිහිවෙලා. දේශපාලකයන් බිහිවෙලා. ඒ බල ලෝභය නිසාම තමයි ඔවුන් ඒ ලෝභ කරන්නේ ලබා ගැනීම සඳහා වෛරයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ. මේ පැහැදිලි පේනවා. අද ලෝක ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. සෑම ආගමික ව්‍යාපාරයකින්ම දේශපාලන ව්‍යාපාරයකින්ම වාණිජ ව්‍යාපාරයකින්ම අපේ වාතාවරණ පිටකළ වෛරී චින්තන ශක්තිය. ආදරේ, කරුණාව, මෛත්‍රිය වෙනුවට අද ලෝකේ රජ කරන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. බුද්ධ බලය වෙනුවට අද විෂ ශක්තිය මෙහෙවන්නේ මාර බලය. දේවාගම්වල සරු බල දෙනා ඉවෙන් වහන්සේ කියන්නේ යහපත් ශක්තිය. යහපත් චින්තනයේ විෂ ශක්තිය මෙහෙවන්න පුළුවන්. ඒකයි සාන්ති ජෝන්තුමාගේ බයිබලයේදී දෙවියන් වහන්සේ කියලා කියන්නේ සරු බල දෙන God is love කියලා. ආදරේ, කරුණාව, මෛත්‍රිය. කුරාණේ හැම පරිච්ඡේදයක්ම ආරම්භ වෙන්නේ මහා කාරුණික අල්ලාහ්ගේ නාමයෙන් කියලා. ඒ වුණාට ඒ ආගම අදහන අයගේ ක්‍රියාත්මක වෙන්නේ කරුණාව, මෛත්‍රිය නෙවෙයි, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. හිංසා අද මිනිසු සමාජය, ලෝකය වෛරයෙන් විනාශින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද ක්‍රියාත්මක වෙන්නේ වෛරයෙන් වෛරය විනාශ කරන තත්ත්වයට. ඒ වුණාට
බුදුහාදුර දේශනා කළා තියෙන්නේ. වෛරය නසන්න පුළුවන් අවෛරයෙන් විතරයි. නෛවේරේන වේරානි සම්මාන්ති දුක්ඛදාචන. අවේරේන සම්මාන්තෝ වේද ධම්මෝ සනාතන. ඒක සනාතන ධර්මතාවය. මා හිතනවා අද ලෝකයේ පත්‍යල තියෙන හැම විවේචනයක්ම අධ්‍යාත්මික දියුණුවක් සඳහා මනුෂ්‍යයන් චින්තන යොමු කරන විශ්වලාගත ආශිර්වාදයක් බවට පත්‍යල තියෙනවා කියලා. ඒකට ලොකු පිටිබලයක් වෙනවා වෛරයේ ආදීනව විවිධ මුණුවරින් ජනතාවට අතිදින්ට ලැබී තිබීම.